ලංකීය ගායන ලෝකයේ සම්මානයක් බවට පත්වන්න බලාපොරොත්තු වාගෙන සිටින තරුණ තරුණියන්ගේ සිහින ජයග්‍රහණය කරන ලංකාවේ ප්‍රමුඛ සහ එකම රියැලිටි වේදිකාව මේ යෞවනයේ සිහින සබෑ ක්‍රම තාරකා පෙළහර ජෙරන් ග්‍රීම් ස්ටාර් සීසන් 9. ඊයේ රාත්‍රියේදී අවසන් තරඟකරුවන් 20 දෙනාගේ පළමු කණ්ඩායම තමන්ගේ දස්කම් සියල්ලක්ම මේ වේදිකාව මත ඉදිරිපත් කළා. මේ තරංකරුවන්ගේ දස්කම් බැලූ ඔබ ඔබගේ SMS මනාපය පළ කරමින් තීන්දුව තීරණ ලබා දී අවසන්. අද රාත්‍රියේදී අප සූදානම් වන්නේ ඒ තීන්දුව තීරණ ප්‍රකාශයට පත් කරන්න. කොහොම නමුත් මේ තරංකරුවන් 10 දෙනා අතරින් තරංකරුවන් 8 දෙනෙකුට හැකියාව ලැබෙනවා වාසනාව උදා කර ගන්නවා අවසන් 16 දෙනාගේ කණ්ඩායම කරා ගමන් කරන්නට. හැබැයි තරංකරුවන් 2 දෙනෙකුට සිද්ධ වෙනවා අද දවසේදී මේ වේදිකාවෙන් සමුගෙන යන්නට. කොහොම නමුත් ප්‍රේක්ෂක ඔබයි තීන්දුව තීරණ සියල්ලක්ම ලබා දුන්නේ. අද රාත්‍රියේදී අපි සූදානම් ඒ සියල්ලක්ම නිසි පරිදි ලබා දෙන්නට. අපි ඊට පෙර මුලින්ම පිළිගන්න සූදානම් හැමදාමත් වගේම මේ තරංකරුවන්ට ශක්තියක් වන අපේ ගෞරවනීය ආදරණීය විනිශ්චය මණ්ඩලය. මුලින්ම කීර්ති පැස්කුවෙල් මහත්මයා. සමිතා එරන්දදී මුදුන්කොඩුව මහත්මිය. එවගේම ගෞරවයෙන් පිළිගන්නවා නදී ගුරුගේ මහත්මයා. අපි සූදානම් මේ තීන්දුව ප්‍රකාශයට පත් කරන්නට. ඒ නිසා මුලින්ම සූදානම් තරංකරුවන් 3 දෙනෙකුට වේදිකාවට ආරාධනා කරන්න. රන්දික විජේනායක, නුවන්දිකා සේනරත්න, විදුෂිකා ප්‍රනාන්දු. අපි සූදානම් පළමු තීරණය ලබා දෙන්නට. අප බලමු මේ තරංකරුවන් 3 දෙනා අතරින් 16 දෙනාගේ වටේට කවුද ගමන් කරන්නේ? එහෙම නැත්නම් අවදානම් කලාපේ කවුද රැඳෙන්නේ කියලා. අපි සූදානම් තීන්දුව තීරණ මොනවද කියලා බලන්න. සුදු පැහැය කියන්නේ බලාපොරොත්තු තබා ගැනීමේ පැහැය. අවසන් 16 දෙනාගේ වටේට ගමන් කරන්නේ මේ 3 දෙනා අතරින් නුවන්දිකා සේනාරත්න ඔබ. හිතට වදිනවා කියන්නේ ඇට මිදුළු දක්වාම යනවා. ඔබේ කටහඬ, ඒ ගායනය, ඔබේ ගීතයට එකතු කරන හැඟීම්, ඒ සියල්ලක්ම අතිවිශිෂ්ටයි. නුවන්දිකා මේ වගේ තමයි ගීතයක් ගායනා කරන්න ඕන. හදවතට දැනෙන්න. ඔබ නුවන්දිකා ඔබේ වැඩ කොටස ඉතා හොඳට ඉෂ්ට කළා. ඉතාම හොඳ ගැයුමක් මා හිතනවා ඔබේ හඬ අපට ඉදිරියේදී අහන්න ලැබෙවි. තමන් දුක් මහන්සි වෙලා හම්බ කරන රුපියල 2 හෝ ඊට වැඩි ගාණක් තමන් කැමති ගාණක් කැප කරලා මං වෙනුවෙන් SMS කරලා බොඩ් කරලා කාලය කැප කරලා මහන්සි වුණ සියලුම දෙනාට මං ස්තුතිවන්ත වෙනවා. මගේ ගම්මේ, මගේ පාසලේ, මගේ විශ්වවිද්‍යාලයේ, ශ්‍රී ලංකාවේ, ලෝකයේ ඉන්න සියලුම දෙනා, ගොඩ බොහෝ පිරිසක්, මගේ ගායනයට කැමති පිරිසක් මට වෝට් කරා ඉදිරියට යන්න සහයෝගය ලබා දුන්නා. ඒ හැමෝටම මම හදවතින්ම ස්තුතිවන්ත වෙනවා. හොඳයි, එහෙනම් ජය වේවා. අපි හමුවෙමු. ඒ වගේම අපි සූදානම් වෙනවා තවත් තීරණයක් ප්‍රකාශයට පත් කරන්නට. ඊළඟට අවසන් 16 දෙනාගේ කණ්ඩායමට කවුද ගමන් කරන්නේ? මේ වාසනාව හිමි කරගන්නේ ප්‍රේක්ෂක ඔබගේ SMS මනාපය මත. රන්දික, රන්දික ඔබ. සතුටින් නොයා
පෙන්ලද ආදරය මං හිතේ සංගවාන හැමකම් නැවත ඔබ සසරේ මතුරා එක් වෙන්න දින ගණිනා මගේ හිත සොයා දවසක ඔයා යලි එන්න මෑතරවා රන්දිකගේ ගායනයේ ඉතාමත් සාර්ථකයි රන්දික මේ තෝරගත්ත අද දවසේ ගීතෙන් ඉහලින්ම ජයගත්තා මම හරියම සතුටු වුණා හරියම විවෘත හඬක් සහ දීප්තිමත් භාවයක් සහිත පරැති හඬක් තාම හොඳ ගැයුමක් ස්තුති කරන ගොඩාක් කට්ටිය ඉන්නවා මේ වෙලාවේ ගොඩාක් කට්ටිය මගේ කලුතර ප්‍රදේශයේ මගේ කොළඹ පාසලේ කලුතර පාසලේ යාළුවන් සියලුම දෙනා මගේ ගෙදර කට්ටිය අම්මා තාත්තා සහෝදර සියලුම දෙනාම ඒ වගේම ගොඩාක් සතුටුයි ඉදිරියට ගිය සහ අපේ ඉදිරියට යන ඉන්න බලාගෙන ඉන්න අපේ සියලුම දෙනාට මම විශ් කරනවා තාමත් සතුටුයි බොහොම ස්තුතියි ජය වේවා අපි හම්බ වෙමු තරංකරුවන් දෙදෙනෙකුට හැකියාව ලැබුණා අවසන් 16 දිනාගේ කණ්ඩායම කරා ගමන් කරන්නට හැබැයි ඔබට සිද්ධ වෙනවා අවදානම් කලාපේ රැඳෙන්නට අපි සූදානම් තවත් තරංකරුවන් 3 දෙනෙකුට ආරාධනා කරන්න ඔවුන්ගේ තීන්දු තීරණ ලබා දීම සඳහා ගිහන් බණ්ඩාර උමේෂ් උමයංග නදීෂා චන්ද්‍රමාලී ප්‍රේක්ෂක ඔබයි SMS මනාපේ පළ කළේ ඔබයි තීරණේ ලබා දුන්නේ අපි සූදානම් ඒ තීරණ ප්‍රකාශයට පත් කරන්න සුදු පැහැය කියන්නේ බලාපොරොත්තු තැබිය හැකි පැහැයක් අවසන් 16 දින අතරට ගමන් කරන්නේ මේ තරංකරුවන් 3 දෙනා අතරින් ගිහන් බණ්ඩාර ඔබයි දවස ඔබ ඉතාමත් ඉස්තරම් විදියට මේ ගායනය ඉදිරිපත් කරා. ඔබේ ශෛලිය ඔබ ගායනා කළ මට මේ ඉතාම ඉහළයි. ඒ වගේම විශේෂයෙන් මතක් කරනවා මගේ අම්මා, මගේ පවුලේ හැමෝම, මගේ මිත්‍රයෝ සියලුම දෙනාමත්, ඒ වගේම මගේ ප්‍රදේශවාසීන් හැමෝටම එක වචනයකින් හෝ එක SMS එකකින් හෝ මට උදව් කරන හැමෝටම ස්තුතිවන්ත වෙන්න ඕනේ මේ වෙලාවේ. අපි හමුවෙමු. ඔබට ජය වේවා. එක තරංකරුවෙකුට හැකියාව ලැබුණා. දාසි දෙනාගේ වටේ සඳහා ගමන් කරන්නට හැබැයි නදීෂා මිෂ් ඔබ දෙපළට සිද්ධ වෙනවා අවදානම් කලාපේ රැඳෙන්නට ප්‍රේක්ෂක ජනතාව ඔබයි මේ සියල්ල තීරණය කළේ අපි සූදානම් තවත් තරංකරුවන් 4 දෙනෙකුට ආරාධනා කරන්න වේදිකාවට කලාරා ආවිනි ෆැලන් ඇන්ඩ්‍රියා අවිෂ්ක චන්දිය ජිනුෂාන් පසිදු මේ තරංකරුවන් 4 දෙනාට ඔබ SMS මනාපය පළ කළේ කෙසේද? අප බලමු ඒ තීරණය කොයි වගේද කියලා. සුදු පැහැය. අපි සූදානම් මීළඟට 16 දෙනාගේ වටේට ගමන් කරන්නේ කවුද කියලා කියන්න. මේ තරංගරුවන් 4 දෙනා අතරින් ෆැලන් ෆැලන් ඇන්ඩ්‍රියා අද දවසෙත් ගායනයේ ඉතාමත් හොඳින් ඔබ කරා ඉස්තරම් ගායනය. ෆැලන් මේ සංගීත ශාස්ත්‍රයේ ඉහළම ස්ථානයට යනවා දකින්න තමයි මගේ බලාපොරොත්තුව. තරංගකාරී ගැයීම කුඹේ හඬේ විභවය ඉතාම හොඳට හෙළිදරව් කරන ගායනයක්. ගොඩක්
අය මේකට සහයෝගය ලබා දුන්නා. ඉතින් ඒ හැම කෙනෙක්ටම මම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. අද මේ ප්‍රතිඵලය ලබා දෙන්න ඔයගොල්ලන්ගේ සහයෝගය මට ලබා දුන්නට ස්තුතිවන්ත වෙනවා හැම කෙනෙක්ටම. ජයවා. අපි හමු වෙමු. තවත් තීරණයක් ලබා දෙන්න අපි සූදානම්. මේ තරංගකරුවන් තිදෙනා අතරින් 16 දෙනාගේ වටේට ගමන් කරන්නේ කලාරා, ආවිනි, ඔබයි. මාරයි, මං කැමති. මගේ හිතෙන් නම් ඔයා ඉහලින්ම ජයගත්තා. ආදරේ, මා හිතනවා ඉතා අභියෝගාත්මක ගායනයක්. මේක තමයි මා හිතනවා තරඟයේ මට්ටම. මේක තමයි තරඟය. මම කැමති ඔබගේ ගායනයට. ඉතින් මට උදව් කරපු රත්නපුර වාසී සීල දෙනාමත්, ඒ වගේම ලෝකවාසී ලංකාවාසී සීල දෙනාටමත් බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. ඉදිරියටත් මාත් එක්ක මේ විදිහටම ඉන්න කියලා ආදරෙන් ඉල්ලා සිටිනවා. බොහොම ස්තුතියි. ජය වේවා. අපි ඉදිරියේදී හමු වෙමු. අද දවසේදී මේ තීරණ ලබා දෙන වේදිකාව මත මේ තරංකරුවන් දෙදෙනාට සිද්ධ වෙනවා අවදානම් කලාපේ රැඳෙන්නට. අබලමු මේ පස් දිනාට කොයි වගේ තීරණයක් ලැබිලා තිබෙනවද කියලා. ඊට පෙර අපි සූදානම් කෙටි විරාමයක් ලබා ගන්න. මේ යවුනේ සීන සබෑ කරන තාරකා පෙරහර දෙරන් ඩ්‍රීම් ස්ටාර් සීසන් 9. ප්‍රේක්ෂක ඔබගේ SMS මනාපය මත අඩු SMS ලබා ගත්ත තරඟරුවන් පස් දෙනා තමයි අද දවසේදී මේ අවධානම් කලාපේ රැඳෙන්නේ. කොහොම නමුත් අපි සූදානම් වෙනවා මේ තරංකරුවන් පස් දෙනා අතරින් ඊළඟට 16 දෙනාගේ වටේට ගමන් කරන්නේ කවුද කියලා ප්‍රකාශයට පත් කරන්න. බලමු මේ තීරණය කොයි වගේද කියලා. සුදු බහය. බලමු කවුද 16 දෙනාගේ කණ්ඩායමට ඇතුළත් වෙන්නේ කියලා. මේ තරංගකරුවන් 5 දෙනා අතරින් අවිෂ්ක, සංජය, ඔබයි. අතීත සිනහ පමණයි සැපසුවක් නෑ. එදා සිනින් නොබඳුනා නම් මෙදා වියෝවක් නෑ. මේ ගීතය හරියටම ගායනා කරා. ඉතාම සමබර ලෙස ඔබ මේ තනුව තවදුරටත් වර්ධනය කරනවා. තනුවේ කිසිම හානියක් නොකර. ඔය පාරම යන්න ඔබට වරදින්නේ නැහැ කවදාවත්. මුලින්ම මතක් කරන්න ඕනේ මගේ මට නන්නයිරුවෙන් උදව් කරන හැම දිනම ඒ වගේම මගේ පාසල කිනදල මධ්‍යම විද්‍යාල පාසල් දෙක. ඒ වගේම මට එක SMS එකකින් හරි ගොඩක් සහාය පළ කරපු ඒ හැම දිනාටම ලංකාවාසී ලෝකවාසී සියලුම දෙනාටම ඒ වගේම මගේ ප්‍රදේශවාසී කිනදල ප්‍රදේශවාසී හිතවත් සියලුම දෙනාට මම බෙමින් ස්තුතිවන්ත වෙනවා. මාව ඉදිරියට යන්න සහයෝගය පළ කරාට බොහොම ස්තුතියි. ජයවා. අපි හමු වෙමු. අපි සූදානම් තවත් තීරණයක් ලබා දෙන්න. අවසන් 16 දෙනා අතරට ගමන් කරන්නේ කවුද කියලා කියන්නේ මේ සූදානම් වන්නේ. මේ තරංකරුවන් 4 දෙනා අතරින් අවසන් 16 දෙනා අතරට ගමන් කරන්නේ උමේෂ්, උමයංග, ඔබයි. දහන් බෙදනාරන් සොව ඇද නිය තබර වෙනවාහද මඩලට දෙන්න මැනිකේ මගේ පොහුවට ඉද. අද ඔබ ගායනා කළ ගීත ඇතුළු තියෙන අම්මාකාරයක අලංකාරකව ඔබ ඉතා හොඳට ගායනා කළා. මම බලාපොරොත්තු වෙන්නේ නැහැ එවැනි සියුම් ස්වර ලෙලවීම ආදී ඔබ ගායතයි කියලා. මුලින්ම ස්තුතිවන්ත වෙන්නේ මගේ ගෞරවනීය නිශ මණ්ඩලයට. ඊට පස්සේ මට එක SMS එකක් හරි ලැබලා මම මේ තැනට මේ 16 දෙනා අතරට එක්කන් ගිය ප්‍රේක්ෂක ජනතාවට සහ මගේ ප්‍රදේශවාසීන් සහ ඉස්කෝලේ සියලුම දෙනාට බොහොමත්ම ස්තුතිවන්ත වෙන්න ඕනේ. Thank you. ජයවා. අපි හමු වෙමු.
මේ වේදිකාවේ ඉන්නේ කරට කර තරඟ වදින අපූරු දක්ෂයා. හැබැයි අඩු SMS ලබාගෙන අවදානම් කලාපේ රැඳෙන්නට ඔබ තිදෙනාට මේ වෙලාවෙ සිද්ධ වෙලා තිබෙනවා. නමුත් ඔබ දක්ෂ තරඟකරුවන් කියලයි මා නැවත වතාවක් කියන්නේ. නමුත් ඔබ අතරින් දෙදෙනෙකුට සිද්ධ වෙනවා අද දවසේදී මේ වේදිකාවෙන් සමුගෙන යන්නට. එක් තරඟකරුවෙකුට පමණයි සිද්ධ වෙන්නේ 16 දෙනාගේ කණ්ඩායමට ඇතුළත් වෙන්න. ගෞරවනීය විනිශ්චය මණ්ඩලය, මේ වෙලාවේ ඔබ බලාගෙන ඉන්න අපි දිහා මා කැමති අදහසක් දැනගන්න. ඇත්තටම මේ වෙනකොට අපේ තරඟයේ ඉතාමත් උණුසුම් තරඟකාරීත්වයක් තියෙන්නේ. කැමොම දන්නවා. මොකද හැම කෙනෙක්ම ඉතාමත් හොඳින් ගීත ගායනා කරනවා. අවසන් 20 දෙනා කියලා කියන්නේ ලක්ෂ ගානකින් තේරිලා ආපු 20 දෙනෙක්. ඉතින් මේ අයගේ දක්ෂතාවය එන්න එන්න මෝහත් වෙනවා මේ වරින් වර මේ ගායනා කරන්න අවස්ථාව ලැබීම නිසාත්. දැන් ප්‍රේක්ෂකයන් තරඟේ නරඹන අවස්ථාවේදී අමතක කරන්න එපා කවුරුත්. අපි තිදෙනාගේ විනිශ්චය එහෙම නැත්නම් අපි තිදෙනාගේ මතය අනුව ඒ අය යම්කිසි ප්‍රමාණයක් 100% ප්‍රමාණයක් ඒ අය මේ තරඟකරුවාට ඉදිරියට යන්න සහයෝගය දක්ව. මොනවද මෙයාට කියන්නේ? නදීක මොනවද එයාට කියන්නේ? සමිත මොනවද එයාට කියන්නේ? කීර්ති මොනවද එයාට කියන්නේ කියනක අපෙන් හොඳ විනිශ්චයක් ලබා ගත්තොත් මේ තරඟකරුවන්ට ප්‍රේක්ෂකයන්ගෙනුත් හොඳ ප්‍රතිචාර ලැබෙවි කියන එක කියන්න මම කැමතියි. ඉතින් තරඟ ඉදිරියට යන සියලුම දෙනාට මම සුබ පතනවා. තරඟ ඉවත් වන අයටත් මම සුබ පතනවා ඉදිරි අනාගතය සාර්ථක වෙන්න කියලා. සමිත අයරන්දති මුදුන්කොට මහත්මිය, අපි සතුටු වෙනවා එයාලගේ දක්ෂතාවයන් දිහා බලලා. අපි කාටවත් ෆේවරේෂන්ස් අපි කවුරුවත් වෙනුවෙන් අපි කරන්නේ නැහැ. එයාලගේ දක්ෂතාවය අපි හැම වෙලාවෙම අගය කරනවා. ඉතින් අද දවසේදීත් ජයග්‍රහණය කරන අය වගේම තරඟෙන් ඉවත් වෙන අයටත් මම හදවතින් සුබ පතනවා. එයාලට එන්න ඕන දුර සෑහෙන්න ලැබිලා ඉවරයි. සුබ පතනවා. නදී ගුරුගේ මහත්මයා, ඔබතුමාගේ අදහස? මං කැමති සහෝදරයා අද පොදු අදහසක් පළ කරන්නට. අද විශේෂ දවසක් ඔබ දන්නවා. කාන්තාවන්ගේ දවස. අද තමයි කාන්තා දිනය. ඉතාම ඛේදවාචකයක්. ඔබ දන්නවා පහුගිය දිනයක අන්තර්ජාලයේ සැරිසරුව යම් ඛේදනීය වීඩියෝ පටයක් කුඩා දැරියක අපයෝජනයට පාත්‍ර වෙනවා. කවුද කතා කළේ ගැන? අද ලෝක කාන්තා දිනය වෙලා. ඉතින් මා අහන්නේ ඔබෙන් අපෙන් ඔබ කොතරම් සවිඥානිකද ඔබ මේ ජීවත් වන ලෝකයේ සම්බන්ධව? ඔබ කෙතරම් අවදියෙන් ඉන්නවද? ඔබේ අසල්වැසියාට කවුරු හරි තුවක්කුවක් දික්කලොත් ඔබ නැගිටිනවද ඒට විරුද්ධව? ඔබේ මිත්‍රයාට කවුරු හරි ඔබේ මිත්‍රවරියට කවුරු හරි ලිංගික අපයෝජනයක් කළොත් ඔබ ඒකට විරුද්ධව පෙනී සිටිනවද? ඒ පෙනී නොසිටීම නිසා තමයි අපි මෙතන ඉන්නේ. අපි හිතනවා අපේ ගෙදරට තාම කවුරුත් මේක උනේ මට නොවේනේ කියලා. පදන්නේ ලංකාවේ සමාජයේ කී දෙනෙක් මේ දැරිය අපයෝජන පාත්‍ර කිමද දන්නවද? සිවිල් සමාජ කලාකරුවෝ බොහෝ දෙනෙක් ඊට විරුද්ධව නැගී හිටියා. මම කියන්නේ තමාගේ කලාවට, තමාගේ සංගීතයට, තමාගේ කලා ප්‍රකාශනයට අර්ථයක් එන්නේ තමා පයගසා සිටින සමාජය ගැන ආදරයක්, වගකීමක් ඇතිවුණොත් පමණයි. ඉතින් මා ඔබට යෝජනා කරන ඔබ ගායන ස්වර පිටුපස මේ ජනතාවගේ නාදයක් ගෙන එන්න. ඔබට හොඳ කාන්තා දිනයක් වේවා. ඉදිරියට නායට සහ තරඟ නිවත් වුණායට ඔබගේ දක්ෂතාවන් ඔබට මේ සමාජය කෙරෙහි ආයෝජනය කළ හැකි. ඒ නිසා ඔබේ හඬ මේ සමාජයේ හඬ බවට පත් කරන්න. මේ තමයි මා කියන්නේ. ස්තුතියි සහෝදරයා. අපි සූදානම් කෙටි විරාමයක් ලබා ගන්න. අවසන් තීරණයත් එක්ක හමු වෙමු. තීරණ බලාපොරොත්තුවෙන් තරංකරුවන් තිදෙනෙක් වේදිකාව මත. හැබැයි මේ තරංකරුවන් තිදෙන අතරින් එක් තරංකරුවෙකුට පමණයි හැකියාව ලැබෙන්නේ 16 දෙනාගේ වටේට ගමන් කරන්න. තරංකරුවන් දෙදෙනෙකුට සිද්ධ වෙනවා අද රාත්‍රියේදී වේදිකාවෙන් සමුගෙන යන්නට. ඩිනුෂාන්, මං හිතන්නේ ගිය වරත් ඔබ අවදානම් කලාපේ හිටපු කෙනෙක්. යන්තම් බේරුණේ. මොකද ඔබට හිතෙන්නේ? අයි මෙච්චර දුරක් ආපේ ගැන සතුටුයි. ඉතින් ජනතාවගේ මනාවේ මන්ද තමයි මෙහෙම අපි මෙතන අවදානම් කළා බින්නේ. ඉතින් ගියත් හොඳ දෙයක් කරනවා නේ. මම ඒ සංගීත ජීවිතය අතාරින්නේ නැහැ. මගේ ගමන මම යනවා. නදීෂා, මම කැමති ඔබෙන් දැනගන්න.
ඇත්තටම අයියේ මම ඩ්‍රීම් ස්ටාර් තරඟේ තෝරගත්තේ මට ලොකු අවශ්‍යතාවයක් තිබුණා මගේ හැකියාව දියුණු කරගන්න සහ මගේ අඩුපාඩු හදාගෙන ඉදිරියට යන්න. විදුෂිකා මට පේන විදිහට හැඟුම් බර වෙලා ඉන්නේ. ඔබ ටිකක් බය වෙලා ඉන්නේ. ඔබ හිතන්නේ මේ තීරණය ගැන මොන වගේ දෙයක්ද? ඔබ බය වෙලා දින්නේ නැහැ නේද? නෑ. මේ තීරණය සාධාරණයි. මගෙන් අස්ථාවර වීම මොනවා කියලා විනිශ්චය මණ්ඩලයෙන් මට පෙන්වලා දුන්නා. ඉතින් මේ දේවල් හිතා වෙන්නේ නැති ජනතාව මාව අද අවදානම් කාලා අපි තියන්නේ නැත්තේ. ඉතින් බලමු අපි මොකද වෙන්නේ කියලා. තරඟකරුවන් 3 දෙනෙක් අවසන් තීරණේ බලාපොරොත්තු වෙන් එක් තරඟකරුවෙකුට පමණ හැකියාව ලැබෙන්නේ 16 දෙනාගේ වටේට ගමන් කරන්න. නමුත් තරඟකරුවන් 2 දෙනෙකුට සිද්ධ වෙනවා අද රාත්‍රියේදී සමුගෙන යන්නට. බලමු ප්‍රේක්ෂක ඔබේ තීරණය කොයි වගේද කියලා. මේ තරඟකරුවන් 3 දෙනා අතරින් අද රාත්‍රියේදී අවසන් 16 දෙනාගේ වටේට ගමන් කරන්නේ ඒ වාසනාවන්තයා බවට පත්වන්නේ ප්‍රේක්ෂක ඔබගේ SMS මනාපය මත අවසන් 16 දෙනාගේ වටේට ගමන් කරන්නේ මේ තරඟකරුවන් 3 දෙනා අතරින් දිනුෂාන් පසිඳු ඔබයි 16 දෙනාගේ වටේට ගමන් කරන්නේ මරියාසිලෝ මගේ මරියාසිලෝ ප්‍රීති වැල්ලේ දැල් තෝරන මරියාසිලෝ අනේ මගේ මරියාසිලෝ මගේ මරියාසිලෝ ප්‍රීති වැල්ලේ දැල් තෝරන මරියාසිලෝ ආඹ කඳ විල ඔරු තොටු පොළ මේ මම උන් කල දැල්ලෙල එල උඹ දුම් බල කඳ කොටු කොළ පින වයි බොල මගේ මන දොල මරියාසිලෝ නාට්‍යානුසාරී භාවය සහ ඉදිරිපත් කිරීම තුළ තිබුණු විචිත්‍රත්වය නම් මා හිතනවා ප්‍රේක්ෂකාගාරය වැළඳ ගනීවි. ඒත් එක්කම මේ තරඟයක් ඉදිරියේදී අපි නැවතවතාවක් හමු වෙයි. ඔබටත් ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඇත්තටම මට මේ දක්වා එන්න මට සහාය වුණේ මට විශේෂයෙන් ස්තුති කරන්න කෙනෙක් ඉන්නවා. ඒ මගේ මහත්තයා. නදීෂා චන්ද්‍රමාලි වෙනස් හඬ අනන්‍යතාවයක් විදහාපාමින් මතුවී ආ යෞවනයක්. ඒ මූනේ ඔබෙ මූනේ වැඩි වෙනසක් නෑ. ඔබ එක්කනා තුටු පොලේ ඔරු පදිනව වගේ නෑ. සවාකාරී භාවය ආරක්ෂා කරගන්නුවෙන් ප්‍රේමණීය භාවය ආරක්ෂා කරගන්න ඔබ ගීත ගායනා කළා හොඳ ඉදිරිපත් කිරීමක්. කතරගම කන්දට කුඩා කතරගමට මහා කතරගමට සෙල්ලම් දුවට දුදනොද බින්ද බඳ තෙද කන්ද ඇස් සෑම විටම මන ආත්ම විශ්වාසයකින් ගී ගායනා කළා. ඉතාම මනරම් ගැයුමක් පමණක් නොවේ ඒ ගීතයේ තිබෙන ඉතා කුඩා ලක්ෂණ සියල්ල හඳුනාගෙන ගායනා කළ විශිෂ්ට ගැයුමක්. ඊයේ දිනේදී ඇගේ හඬ උපරිම ශක්ති මට්ටමට ඇවිත් නැති බව ප්‍රේක්ෂකයන්ගේ විනිශ්චයයි. විදුෂිකා ෆර්නැන්ඩෝ දෙරණ ඩ්‍රීම් ස්ටාර් වේදිකාවේ ඉතා තරඟකාරී හඬ
දුෂිකා වෙනම චරිතයක් බවට පත් වෙන්නයි යන්නේ මේ දෙන ඩ්‍රීම් ස්ටාර් තුල කියලා මට හිතෙන්නේ. පහළ පරාසය ස්ත්‍රී හඬක් ඉතා දුර්ලභයි. ඇය තම හඬෙහි විභවයන් හොඳින් හඳුනාගෙන තිබුණා. ගීතයට හරි අලුත් පණක් දුන්නා. ඇයට අද දිනේ දක්වාම ප්‍රේක්ෂකත්වයේ ඉහළ ඇගීමක් තිබුණා. කොලතලයන් මූණ හංගමින් මා දිහා බලන්නේ, කවුළු වෙන්න බිනත් කලුම් වලින් නාදරයි කියන්නේ, ආලවන්ත කම්මැසියන් වෙතින් පසංකර හිඳින්නේ. විදුෂිකා සහ නදීෂා අවසන් තරඟකරුවන් 20 දෙනා අතරින් අද දිනේ ඉවත් වෙනවා. ඔවුන් දෙදෙනා පෑහඬ විචිත්‍රත්වය ඉතා විශිෂ්ටයි. ඒ නිසා අප හද තුල ඇත්තේ ඔවුන් ගැන ඉහළ ගී කෘතවේදීත්වයක්. අපි ඔවුන්ට හදවතින්ම සුබ පතන්නේ ඒ ගී කළ ගුණද පෙරදරිවයි.